අදත් මම ඔයාලවමගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද මම ඔයාලට කියලා දෙන්න යන්නේ මිනිස් රූප ඉරියව් කොහොමද ගොඩනගා ගන්න කියලා. ඉතින් මේකෙදි ඔයාලා ගොඩක් මිනිස් රූප අඳින දක්ෂ අය ඇති, නැත්නම් මිනිස් රූප නැතුව මෝස්තර කරන අය ඇති. ඉතින් මේ මිනිස් රූප අඳින එක අමාරුයි කියලා හිතලා තමයි ඔයාලා ගොඩක් මෝස්තර පැත්තට යන්නේ. නමුත් මිනිස් රූප වලට වැඩිය ගොඩක් අමාරුයි මෝස්තර අඳින එක. ඉතින් ඒක මෝස්තරයක් හරියට අඳින්න ඉගෙන ගන්න අය දන්නවා. ඉතින් ඒ නිසා මිනිස් රූප අඳින්න අමාරුයි කියලා ප්‍රකාශන චිත්‍ර අත්හරින්නේ නැතුව ඔයාලට පුළුවන් ඔයාලා දක්ෂ දෙයට අවධානය දෙන්න කියලා මම මුලින්ම කියනවා. ඉතින් ඒ වගේම තමයි අද මම මේකෙදි කියලා දෙන්නේ ඉතාම සරලව මිනිස් රූප ඉරියව් අඳින්නේ කොහොමද කියන එක විතරයි. ඉතින් මම හිතනවා පාසලේ ඉන්න චූටි ළමයි ඉන්නවනේ, එයාලට මුලින්ම මිනිස් රූපයක් ගොඩනගා ගන්න හරිම අමාරුයිනේ. ඒ වගේ අයට තමයි මම අද මේ මිනිස් රූප ඉරියව් අඳින විදිහ කියලා දෙන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපි ඉස්සරහට තවත් මිනිස් රූප ඉරියව් ප්‍රකාශන චිත්‍රයක් කොහොමද හරියට අඳින්නේ ඒ වගේ දේවල් කතා කරමු. ඉතින් අද මම ඔයාලට මේ විදිහට සරලව කොහොමද මිනිස් රූප ඉරියව් අඳින්නේ කියලා දෙන්න තමයි හදන්නේ. ඉතින් මම ඔයාලට කලින් වීඩියෝ එකේදි කියලා දුන්න කොහොමද මාන රූපයක් හරියට පරිමාණ අණුව ඇඳගන්නේ කියලා. ඉතින් මේකෙදි ඔයාලා ප්‍රකාශන චිත්‍රයක් අඳිනකොට ඒ විදිහට පරිමාණවලට හිත හිතා අඳිනකොට අමාරුයිනේ. ඒ නිසා ඔයාලා මුලින්ම දැනගන්න ඕනි කාරණයක් තමයි මේ අතපය නැමෙන විදිහ, ශරීරය නැමෙන තැන්. ඒවා හොඳට මතක තියාගත්තාම ඔයාලට මිනිස් රූපයක් ගොඩනගා ගන්න හරිම පහසුයි. ඒ වගේම මිනිස් රූපවල තියෙන චලන මොන විදිහද, ඉරියව් කියන එක තමයි අපිට දැන් ගොඩක්ම වැදගත් වෙන්නේ ප්‍රකාශන චිත්‍රයක් අඳිනකොට. ඉතින් මම දැන් අඳින්නේ හිටගෙන ඉන්න මිනිස් රූපයක්. ඉතින් ඒකෙදි ඔයාලා දැක්කා කොහොමද මම අඳින්න පටන් ගත්තේ. මුලින්ම රේඛාව භාවිතා කරලා ඉරි ටිකක් ඇඳගත්තා, ඉන බෙදෙන තැන්, කකුල් නැවෙන තැන්, ඒවා. ඊට පස්සේ තමයි මේ විදිහට ශරීරයට මස් පිඩු දාලා අපේ මිනිස් රූපය ඇඳගන්නේ. ඉතින් ඔයාලා පුරුදු වෙනකොට අනිවාර්යෙන්ම මේ ක්‍රමයට පුරුදු වෙන්න ඊට පස්සේ තමයි ඇඳුම් දාන්න ඕනේ. ඉතින් මම පෑනෙන් ඇඳලා පෙන්නන්නම් ඔයාලට පහසු වෙයි එතකොට බලාගන්න. ඉතින් ඒ නිසා ඔයාලා මතක ඇතුව මිනිස් රූපයක් අඳින්න කලින් ඔයාලා මෙන්න මේ කියන විදිහට සැකලි රූපයක් ඇඳගත්තොත් ඉතාම පහසු වෙයි මිනිස් රූපය ගොඩනගා ගන්න. ඉතින් ඒ වගේම තමයි ඔයාලට දැන් ඉස්කෝලේ දිගෙන ගන්නකොට ඕ ලෙවල් වගේ වෙනකන් ඔයාලගෙන් ශිල්පීය මට්ටමින් බලාපොරොත්තු වෙන්නේ මේ මිනිස් රූපයක් කොහොමද අඳින්නේ කියන එක. එතකොට සරලව තමයි ඔයාලා මිනිස් රූපය ඇඳ ගන්න ඕනේ. මේකෙදි බලාපොරොත්තු වෙන්නේ ඔයාලා මිනිස් රූපයක උස, අතපය නැවෙන විදිහ, ඒ වගේ මිනිස් රූප ඉරියව්, මෙන්න මේවා තමයි ගොඩක්ම වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා අපි ඒවට තමයි වැඩිපුරම අවධානය ලබා දෙන්න ඕනේ. ඉතින් ඔයාලට පේනවා ඇති මම සැකිලි රූපය ඇඳලා ඊට පස්සේ ඒවට මස් පිඩු දාලා ඊට පස්සේ තමයි ඇඳුම් ඇඳුවේ. ඉතින් ඒ විදිහට කළාමත් ඔයාලට ලේසි. නැත්තම් තව විදිහකට මම කියලා දෙන්නම්. මෙන්න මේ විදිහට ඔයාලා මුලින්ම පපුවයි බඩ කොටස එන ටිකයි මුලින්ම මේ විදිහට ඇඳගන්න පුළුවන්. ඒ කියන්නේ අපි දැන් කලින්ම ඇඳි සැකිලි රූපයක් ඇඳලානේ, එහෙම සැකිලි රූපයක් අඳින්නේ නැතුව. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ වගේ කකුල් අතපය එන විදිහ ඇඳගන්න. ඉතින් මම හිතනවා කලින් ඇඳපු ක්‍රමයට වැඩිය මෙන්න මේ ක්‍රමයට ඇඳගත්තොත් ඔයාලට ගොඩක් පහසුයි වෙන් ඉක්මනින්ම ඇඳගන්න පුළුවන් මිනිස් රූපය. ඉතින් ඒ නිසා පොඩ්ඩක් ඔයාලා ඔයාලට අතට හුරු වෙන විදිහට, ඒ කියන්නේ ඔයාලා කැමති විදිහක් තෝරගන්න ඕනේ මිනිස් රූපය අඳිනකොට. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපි ශරීරයේ කොටස් ටික ඇඳගන්න ඕනේ ඊට පස්සේ. ඉතින් දැන් පේනවා ඇති කලින් ඇඳපු විදිහටම තමයි යන්නේ, නමුත් ටිකක් වෙනස්. ඒ කියන්නේ අපි සැකිලි රූපයක් වින්ම නෙමෙයි ගොඩනගා ගත්තේ, උරහිස් වල ඉඳලා ඉන ප්‍රදේශයට එනකන් කොටස සම්පූර්ණයෙන්ම ඇඳගත්තු කොටුවක හැඩයට, නැත්තම් සුජි කෝණාත්‍රයක් වගේ හැඩයට, සිලින්ඩර් ආකාර වගේ හැඩයක් නෙන්නේ අපේ ශරීරේ. ඉතින් ඊට පස්සේ ඇඳලා ඒ කොටස් වලට මෙන්න මේ වගේ ඇඳුම් ඇඳුවාම අපිට පහසුවෙන් මිනිස් රූපය ඇඳ ගන්න පුළුවන්. ඉතින් ඔයාලා ගොඩක් වෙලාවට මතක තියාගන්න ඕනේ ඔයාලට මේකේ පහසු විදිහක් තෝරගන්න අඳින්න. ඊට පස්සේ අඳින ඉරියව් ටික අපිට හදාගන්න පුළුවන් වෙනවා.
ඉතින් ඔයාලට තාමත් මිනිස් රූපයක් අඳින්නම අපහසු නම් මම පළවෙනියටම කියපු විදිහට ඉරි කෑලි ඇඳලා තමයි අඳින්න පටන් ගන්න ඕනේ. එතකොට ඔයාලට අවබෝධ වෙනවා කොහොමද මේ මිනිස් රූපය ගොඩනගා ගන්න කියලා. ඉතින් ඔයාලා අනිවාර්යයෙන්ම මෙන්න මේකෙන් දේවල් ටික මතක තියාගන්න. ඔයාලා දැන් චිත්‍රයක් අඳිනකොට ශරීරයේ උස හිස වගේ හතහමාරයි අත මෙච්චර දිගයි එහෙම කියලා හිත හිතා අඳින්න අවශ්‍ය නැහැ. ඔයාලට සාමාන්‍යයෙන් හිස ඇඳලා පස්සේ ඔයාලට ශරීරයේ ඇඳෙන ප්‍රමාණයක් ඔයාලට හිතා ගන්න පුළුවන්. ඉතින් ඒකෙදි ඔයාලා හිස ඇඳලා පස්සේ අපි උරහිස්වල ඉඳලා ඉනගාවට එන කොටසයි ඉනගාව ඉඳලා ධනහිස ගාවට කොටසයි ධනහිස ගාව ඉඳලා විලුඹ හරියට යන කොටසයි සමාන කොටස් තුනක් වගේ හිතලා අඳින්න පටන් ගන්න පුළුවන්. මොකද ඒ කොටස් සමාන විදිහට ඇඳහම ඔයාලට ඉතාම පහසුවෙන් ඇඳ ගන්න පුළුවන් වෙනවා. ඉතින් ඔයාලට පේනවා ඉතින් මම දැන් අඳින්නේ තවත් විදිහක් ඇඳුම එන විදිහට, ඒ කියන්නේ අපේ කකුල් පිහිටන විදිහත් එක්කම අපිට මිනිස් රූපේ මුලින්ම ඇඳ ගන්න පුළුවන්. එහෙම වුණොත් අපිට තවත් විදිහකට පහසු වෙනවා මෙන්න මේ කියන විදිහට ප්‍රකාශන චිත්‍රයක මිනිස් රූප ගොඩනගා ගන්න එක. ඉතින් ඔයාලා කල්පනා කරන්න ඕනේ හැමතිස්සෙම මකණි පාවිච්චි කරන්න යන්න එපා. ඔයාලා ඔයාලට එකපාරටම ඇඳ ගන්න බැරි නම් කිහිප පාරක්ම අඳින්න ඕනේ නම් එතකොට කරන්න ඕනේ පැන්සලේ දැන් අපි ගන්න අඳින්න ගන්න පැන්සලේ අපිට තදට අඳින්නත් පුළුවන් ලාවට අඳින්නත් පුළුවන්. අන්න ඒක ප්‍රයෝජනෙට අරගන්න ඕනේ. එතකොට අනිවාර්යෙන්ම ඔයාලා කටු සටහන විදිහට වගේ මිනිස් රූප ටික ප්‍රකාශන චිත්‍රයට ගලප ගන්නකොට පැන්සලෙන් ලාවට කිහිප වාරයක්ම ඇඳර කමක් නැහැ. ඔයාලා පැස්ටල් වලින් පාට කරත් දියසායම් වලින් පාට කරත් මේ පැන්සල් ඉරි මැකිලා යනවා. මොකද ඔයාලා චිත්‍ර අඳින පැන්සලක් පාවිච්චි කරනවා නම් ඒකට වඩාත්ම හොඳයි. මොකද ඒකේ තියෙන මිනිරං පැස්ටල් එක්ක හරි දියසායම් එක්ක පාට කරත් ඒක දියවලා යන ස්වභාවයක් තියෙන නිසා ඒ නිසාම තමයි අපි චිත්‍ර අඳින පැන්සල් මේ චිත්‍ර අඳින පාවිච්චි කරන්නේ. ඉතින් එතකොට ඔයාලට ගොඩක් පහසු වෙනවා චිත්‍ර වැඩ කටයුතු ටික කරගන්න. ඉතින් මෙන්න මේ කියන විදිහට හතහමාරක් මොස නැහැයි කියලා දන්නවා ඔළුව වගේ ඔයාලා පුංචි ළමෙක්. ඉතින් පුංචි ළමෙක් අඳිනකොට මේ වගේ සාමාන්‍ය පෙනුමකට අඳින්න. එතකොට අතපය නැවෙන තැන් තමයි හරියටම බලා ගන්න ඕනේ. එතකොට මේ පුංචි ළමයා වඳිනකොට ඔයාලට පේනවා ඇති උරහිසේ ඉඳලා ඉනගාවටයි අර ඉනගාව ඉඳලා ධනහිස ගාවටයි ධනහිස ගාව ඉඳලා විලුඹ ගාවටයි සමානයි කියන එකම පොඩි විදිහට තමයි ඇඳෙන්නේ. ඉතින් ඒ විදිහට ඔයාලට පුළුවන් ඊට පස්සේ ශරීරයට ලස්සන ඇඳුමක් අඳලා මේ වගේ ලස්සන රූප ඇඳගන්න. ඉතින් ඔයාලට පේනවා මම එකම විදිහට තමයි අඳින්න පටන් ගත්තේ. ගැහෙන රූපයක් ඇඳත් පිරිමි රූපයක් ඇඳත් එකම විදිහට ඇඳලා ඊට පස්සේ තමයි මිනිස් රූපේ ඇඳුමෙන් කොණ්ඩෙන් අංගපසංග වලින් මේක කාන්තා රූපයක්ද පිරිමි රූපයක්ද කියන එක සකස් කරගත්තේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලට දැන් මම මිනිස් රූපී ඉරියව් කිහිපයක් අඳින විදිහ කියලා දෙන්නම්. ඉතින් ඔයාලා බලාගෙන ඉන්න කොහොමද මම අඳින්නේ කියලා. ඉතින් මෙන්න මේ විදිහට හිස ඇඳගත්තාට පස්සේ, ඒ කියන්නේ අපි පැත්තට හැරිලා ඉන්න රූපයක් අඳිනවනම් හිස පැත්තට අඳින්න ඕනේ මෙන්න මේ විදිහට. ඊට පස්සේ ඇඳලා සරලව ඔයාලා මේ ශරීරයේ නැවෙන කොටස් තුන, අර මම හැමතිස්සෙම කියන්නේ උරහිස් ගාව ඉඳලා ඉනගාවට එනකන්, ඉනගාව ඉඳලා ධනහිස් ගාවට එනකන්, ධනහිස් වල ඉඳලා විලුඹ ගාවට එනකන් එන්නේ කියන දේ හොඳට මතක තියාගෙන මෙන්න මේ වගේ සරලව ඇඳ ගන්න ඕනේ. ඒ වගේම තමයි උරහිස් වල ඉඳලා වැලමිට ගාවටයි, වැලමිට ගාව ඉඳලා අපේ මැණික් කටුව ගාව, ඒ කියන්නේ අල්ල තියෙන ප්‍රදේශය අන්න ඒ හරියට එනකොනුයි සමානයි. ඒ කියන්නේ අපි වැලමිටෙන් අත නැව්වහම සමානයි උරහිස් වලට අල්ල පිහිටන ස්ථානය ගාවට වෙනකන්. ඉතින් ඒ වගේම තමයි කකුලත් සමාන කොටස් දෙකකට වගේ තමයි බෙදෙන්නේ. ඉතින් මෙන්න මේ කියන ඒවා මතක තියාගත්තහම ඔයාලට චිත්‍රය අඳින එක ඉතාම පහසුයි. හිස වගේ කීයක් දෙන්නේ කියලා මැනමැන ඉන්න ඕනේ නැහැ. ඉතින් ඔයාලා මම්මි කියලා දෙන ඕ ලෙවල් වගේ අයට නම් මේ විදිහට ඇඳහම සරලව ඔයාලට ඇඳ ගන්න ඉතාම පහසුයි. ඉතින් මිනිස් රූප අඳින්න බැහැයි කියලා හිතන්නේ නැතුව ඔයාලා ඇඳලා උත්සාහ කරලා බලන්න මිනිස් රූප අඳින්න පුළුවන්ද කියලා. මොකද ඔයාලගේ දක්ෂතාවය නැත්තම් නැති වෙලා යන්න පුළුවන්. ඔයාලට මිනිස් රූප බැහැ, ඒ නිසා මෝස්තර අඳින්න ඕනේ එහෙම කියලා හිතුවොත් ඔයාලා දක්ෂ නම් ඒ දෙයට ඒක අමතක වෙලා යන්න පුළුවන්. ඒ නිසා මතක ඇතුව මිනිස් රූප අඳින්න උත්සාහ කරලා බලන්න.
ඉතින් මෙන්න මේ විදිහට බලන්න ගැහණු රූපයක් අඳින විදිහ ඉතාම පහසුවෙන් අපිට මේක ගැහණු රූපයක් හරි පිරිමි රූපයක් හරි විදිහට සකස් කරගන්නත් පුළුවන්. ඉතින් ඒක අපි වෙනස් කරගන්නේ ඇඳුමෙනුයි අපේ ශරීරය කියන්නේ කොණ්ඩේ පිහිටන විදිහෙන් ඒ වගේන් තමයි වෙන් කරගන්නේ. ඉතින් බලන්න මම මෙයාට චීතර ඉද්දක් තමයි ඇඳලා තියෙන්නේ. ඉතින් මෙන්න මේ විදිහට තමයි එතකොට අඳින්න ඕනේ. ඉතින් ඔයාලා දැනට මිනිස් රූප අඳිනකොට කකුල් දෙක අතපයවල ඇඟිලි පිහිටන විදිහ ගැන වැඩිය හිතන්න යන්න එපා. ඒ වගේම තමයි මූණේ ඔය නහය පිහිටන විදිහ ඇස් කට එහෙම පිහිටන විදිහ වැඩිය හිතන්නේ නැතුව මෙන්න මේ විදිහට අඳින්න. ඉතින් මම ඊළඟ දවසේ ඔයාලට අනිවාර්යෙන් කියලා දෙන්නම් කොහොමද මේ හිස ඇඳගන්නේ අපි මේ සරල විදිහට, ඒ වගේම කකුල් ඇඳගන්නේ කොහොමද, අත්වල ඇඟිලි ඇඳගන්නේ කොහොමද කියන එක මම ඔයාලට කියලා දෙන්නම්. ඉතින් බලන්නකෝ නැවුණු රූපයක් කිව්වහම අපිට එක එක ආකාරයට නැවෙන්න පුළුවන්. ඉතින් පළවෙනි එක්කෙනා ටිකක් නැවිලා තියෙනවා. ඊට පස්සේ මම දැන් අඳින රූපේ ගොඩක්ම පහළට නැවිලා තමයි තියෙන්නේ. ඉතින් ඔයාලට ගොයන් අහුලනවා, ගොයන් කපනවා, ඒ වගේ මොනවා හරි අඳිනවා, ඒ වගේ අඳිනකොට මෙන්න මේ වගේ ඉරියව් පුරුදු වෙලා තියෙන එක ගොඩක් වැදගත් වෙනවා. ඉතින් මේකෙදි මම දැනට මෙයාලා මොන වගේ කාර්යයකද නිරත වෙලා ඉන්නේ කියන කඳින්නේ නැහැ. මිනිස් රූපේ ඉරියව්ව විතරයි ඇඳලා පෙන්වන්නේ. ඉතින් ඔයාලා දැක්ක මම මේ මිනිස් රූපේ නැවිලා ඉන්න විදිහට රේඛාවක් ඇඳලා තමයි ඇඳගත්තේ. ඉතින් ඔයාලත් ඒ විදිහට මිනිස් රූපේ නැවෙන විදිහ රේඛාවකින් මුලින්ම සටහන් කරගන්න. එතකොට ඔයාලට ශරීරය ඇඳගන්න ගොඩක් පහසු වෙනවා. ඉතින් තවත් දෙයක් තමයි මම ඔයාලට ප්‍රකාශන පිටියක් අඳින විදිහ ඉස්සරහද කියලා දෙන්නම්. එතකන් මතක තියාගන්න ඕනේ සාමාන්‍යයෙන් ප්‍රකාශන චිත්‍රයක් අඳිනකොට ඔයාලා අනිවාර්යෙන් මිනිස් රූප හතරක් හරි පහක් හරි අඳින්න ඕනේ. ඒ කියන්නේ ඔයාලා ප්‍රකාශන චිත්‍රයක් අඳිනකොට මිනිස් රූප හතරක් හරි පහක් හරි තියෙන එක ඉතාම වැදගත්. ඉතින් ඊට වැඩිය මිනිස් රූප අඩු කරන්න එපා. අඩුම තරමින් මිනිස් රූප හතරක් හෝ පහක් තියෙන්න ඕන ඔයාලගේ ප්‍රකාශන චිත්‍රය අඳිනකොට. ඉතින් ඒ නිසා ඔයාලා හැම චිත්‍රයකටම ගන්න පුළුවන් විදිහට ඉරියව් පහකින් මිනිස් රූප පහක් අඳින්න පුරුදු වුණොත් ඔයාලට චිත්‍රය අඳිනවා කියන එක ඉතාම පහසුවෙන් කරගන්න පුළුවන් වෙනවා. ඉතින් ඒ නිසා ප්‍රකාශන චිත්‍රයක් අඳිනකොට ඔයාලට වැඩිපුරම අවශ්‍ය වෙන්නේ මාතෘකාවලට ගලප ගන්න පුළුවන් වන ඉරියව් ටිකක් පුරුදු වෙන්න. එතකොට ඔයාලට ගොඩක්ම පහසු වෙනවා ප්‍රකාශන චිත්‍රයක් ඇඳගන්න. ඉතින් මම මේ කියන්නේ ගොඩක් දක්ෂය ඉතින් එකම මිනිස් රූපය මතක තියාගන්න අවශ්‍ය නැහැනේ. නමුත් අර අඳින්න බැරි අයට මිනිස් රූප පහක් හොඳට පුරුදු වුණොත් ඔයාලට විභාගෙට ප්‍රකාශන චිත්‍රයක් අඳගන්න ඉතාම පහසු වෙනවා. එන්නේ ඒ නිසා තමයි මම ඔයාලට මේ විදිහට මිනිස් රූප පහක් පුරුදු වෙන්න කියලා කිව්වේ. එහෙම නැත්නම් ඔයාලා අනිවාර්යෙන් මිනිස් රූප ගොඩක් පුරුදු වෙන එක තමයි ගොඩක් හොඳ. ඉතින් වාඩි වෙලා ඉන්න මිනිස් රූපයක් අඳිනකොට ඔයාලට මෙන්න මේ කියන ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් බලන්න මම වාඩි වෙලා ඉන්න ඉරියව පැන්සලකින් රේඛාවක් විදිහට තමයි ඇඳගෙන තියෙන්නේ. ඊට පස්සේ මම අත් දෙක පිහිටන විදිහත් පැන්සලෙන් රේඛාවක් විදිහට ඇඳගත්තා. ඊට පස්සේ තමයි අපේ ඉතුරු වැල් ටික කරගන්න ඕනේ. ඉතින් කලින් ඇඳ විදිහටම මෙන්න මේ වගේ අපේ අඟපසක ඊට පස්සේ ඇඳගන්න පුළුවන්. ඉතින් ඔයාලා පැන්සලෙන් තමයි අනිවාර්යෙන්ම අඳින්න ඕනේ. මම මෙතනදී පැටික් නම් එක පාවිච්චි කරන්නේ ඔයාලට අඳින්නේ කොහොමද කියන එක පෙන්වන්න. පැහැදිලිව පේන්න ඕන නිසා තමයි මම මෙතෙන්දී පැටික් නම් එක පාවිච්චි කරන්නේ. ඉතින් ඔයාලට පුරුදු වෙනකොට, ඒ කියන්නේ මිනිස් රූප ගෙදරදී පුරුදු වෙනකොට පරණ පත්‍ර, එහෙම නැත්නම් ඔයාලගේ වැඩක් නැති පොත්, අකුරු ලියලා අයින් කරපු පොත් තියෙනවනේ, ඒ වගේ පොතක් අරගෙන පාට කූරක් ගන්න. එහෙම නැත්නම් පැටික් නම් එකක් ගන්න. පැන්සලෙන් අඳින්න අවශ්‍ය නැහැ. ඉතින් පාට කූරකින් හරි ඒ මොනවත්ම නැත්නම් අඟුරු කෑල්ලකින් හරි ඔයාලා කැමති විදිහට මිනිස් රූපීරියව ඇඳලා බලන්න. ඉතින් ගොඩක්ම වැදගත් වෙන්නේ පුරුදු වෙන එක මිනිස් රූප අඳින්න. ඒ නිසා අනිවාර්යෙන්ම ගෙදරදී අහක දාන කොළ අරගෙන ඔයාලා නිකන් ඉන්න වෙලාවට පැස්ටල් කූරක් හරි මොකක් හරි නැත්නම් පෑනක් පැන්සලක් ඕනම දෙයකින් ඔයාලට මේ විදිහට මිනිස් රූප ඇඳලා පුරුදු වෙන්න පුළුවන්. ඉතින් මිනිස් රූපේ අඳින්න පුරුදු වෙන එක තමයි ඉතාම වැදගත් කියලා මම කිව්වා. ඉතින් ගොඩක් අඳින්න අපහසු අය මේ වගේ ඉරියව් පහක් අල්ලගෙන ඒ ඉරියව් පහම අඳින්න. කියන්නේ පත්තරවල තියෙනවනේ රූප, පත්තරවල තියෙනවා එක එක
දේවල් කියන්නේ ශ්‍රමදාන වගේ ඒවා ඒ වගේ මිනිස් රූප ගොඩක්ම තියෙනවා පත්තරවල. ඒවයින් පත්තරවලින් මිනිස් රූප හොයාගෙන ඒව දිහා බලාගෙන මේ මිනිස් රූප ඉරියව් අඳින්න පුරුදු වෙන්නේ. එතකොට ඔයාලට අනිවාර්යයෙන්ම මිනිස් රූප අඳින්න පුළුවන් වෙනවා. ඉතින් මම කියපු විදිහට ඉරියව් පහක් අඳින්න පුරුදු වෙනවා කියන්නේ ඔයාලට ඉතුරු ඉරියව් ඇඳගන්න එක කිසිම අපහසුාවක් නැති වෙනවා අත හුරු වුණාට පස්සේ. ඉතින් ඒ නිසා අනිවාර්යයෙන්ම දිගටම මිනිස් රූප අඳින්න පුරුදු වෙන්න. ඉතින් මතක තියාගන්න ඕනේ මේ ප්‍රකාශන චිත්‍රයක් අඳින එක ගොඩක් ලේසි මෝස්තරයක් අඳිනවට වැඩිය මෝස්තරවලදී ඔයාලා හරියටම අඳින්න ඕනේ. ඒ වගේම ඉරිය අඳින්න ඕනේ ගොඩක්. ඒ වගේ දේවල් තියෙන නිසා මෝස්තර ගොඩක් සංකීර්ණයි. ඒක අපිට බලපු විදිහ ගමන්ම පේන්නේ මෝස්තර අඳින එක ඉතාම ලේසි වගේ. නමුත් මෝස්තරයක් අඳින එක තමයි ගොඩක්ම අමාරු දෙය. කියන්නේ ඒකේ ගොඩක් හරියටම තියෙන්න ඕනනේ. මිනිස් රූප අඳින එකේ අපිට ප්‍රමාණයක්, ඒ කියන්නේ මිනිස් රූපයක් මෙන්න මේ විදිහට අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ කියලා කොහෙවත් කියලා නැහැනේ. ඒ නිසා ප්‍රකාශන චිත්‍ර අඳින එක ගොඩක් පහසුයි මෝස්තර චිත්‍ර අඳිනවට වැඩිය. ඉතින් ඒ වගේ මම එහෙම කියලා කියන්නේ නැහැ මෝස්තර වලට වැඩිය ප්‍රකාශන චිත්‍ර තමයි ගොඩක් හොඳ අඳින්නේ එහෙම කියලා කියන්නේ නැහැ. ඔයාලා දක්ෂ පැත්තෙන් තමයි යන්න ඕනේ. නමුත් ඔයාලට පුංචි කාලෙදිම හිතෙනවනේ මට මිනිස් රූප අඳින්න බැහැයි කියලා. නමුත් ඔයාලට මිනිස් රූප අඳින්න පුළුවන්කම තියෙන්න පුළුවන්. මම කියන්නේ අන්නේ ඒ නිසා. එතකොට ඔයාලට ඉහළට ගිහිල්ලා, ඒ කියන්නේ ඔයාලා චිත්‍ර ශිල්පියෙක් වෙන්න කැමැත්තෙන් ඉන්නවා නම්, ඒ ලෙවල් වලට චිත්‍ර කරලා කැම්පස් යන බලාගෙන ඉන්නවා නම්, මිනිස් රූප කියන එක අඳින්න පුරුදු වෙන එක ඉතාම වැදගත් වෙනවා. ඉතින් ඒ නිසා මිනිස් රූපය අඳින්න ඔයාලා පුරුදු වෙනවා නම් ගොඩක් හොඳයි. ඉතින් මම මුලින් කියලා දුන්න හැම එකකටම මම ඉරි පාවිච්චි කරානේ. කියන්නේ සරල දල සටහනක් ඇඳගෙන තමයි මම මිනිස් රූපය ඇඳගත්තේ. ඉතින් මම දැන් ඔයාලට කියලා දෙන්නේ කෙලින්ම කොහොමද මස්පිඩුත් එක්කම ශරීරය අඳින්නේ කියලා. ඉතින් පහසු නම් අනිවාර්යයෙන්ම මේ විදිහට ඔයාලා මිනිස් රූපය අඳින්න උත්සාහ කරන්න. කියන්නේ අඳින්න අමාරු නම් සැකිලි රූප දාලා ඒ විදිහට අඳින්න උත්සාහ කරන්න. අනිවාර්යෙන් මේ විදිහට පුරුදු වෙන්න. ඊට පස්සේ තමයි මෙන්න මේ කියන විදිහට අඳින්න පුරුදු වෙන්න ඕනේ. ඉතින් ඔයාලට මතක ඇති මම කිව්ව විදිහට අර වගේ අතපය නැමින තැන්, ශරීරේ නැමින තැන් හොඳට අවබෝධයක් තියෙන්න ඕනේ මෙන්න මේ විදිහට අඳිනකොට. ඒ කියන්නේ මෙතෙන්දි කෙලින්ම මිනිස් රූපේ අඳිනවනේ අපි. එතකොට අර සාමාන්‍යයෙන් මිනිස් රූපේ නැවෙන්නේ කොහොමද, අතපය පිහිටන්නේ කොහොමද කියලා දන්නේ නැතුව මේ විදිහට අඳින්න ගියොත් ඔයාලට මිනිස් රූපේ අඳින එක එපා වෙන්න පුළුවන්. නමුත් දැන් අර මම මුලින්ම කියලා දුන්න විදිහට පුරුදු වෙලා ඉවර වෙලා මේ විදිහට අඳින්න උත්සාහ කරනවා නම් තමයි ගොඩක් හොඳ. ඉතින් මේකෙදිත් ඔයාලට මම කියලා දෙන්නේ නැහැ ඇඳුනුත් එක්කම මිනිස් රූපේ අඳින්න කියලා. මොකද එතකොට ගොඩක් අපි මිනිස් රූපේ අඳින්න ඕනේ හරි විදිහ මග හැරෙනවා. ඒ කියන්නේ අපි ඇඳුම් එක්කම අඳින්න ගියොත් අපිට පාට කරනකොට වුණත් ඒක අපහසු වෙනවා කොහොමද මේ මිනිස් රූපේ පාට කරගන්නේ කියන එක. ඉතින් ඒ නිසා ගොඩක් මෙන්න මේ විදිහට හරි රූපේ ඇඳලා තමයි අපි ඇඳුම් අඳින්න ඕනේ මිනිස් රූපේ ඉරියව්වක. ඉතින් මම මේ වීඩියෝ එකට මියුසික් එකක් දාන්නේ නැතුව මං කතා කරලම කියන්නේ ඔයාලට මේකට ගොඩක් අවධානය යොමු කරන්න ඕන නිසා. ඉතින් සමහර විට ඔයාලට ඒක වදයක් වෙන්නත් ඇති. නමුත් ඔයාලා අනිවාර්යෙන්ම මේ මිනිස් රූපේ කියන එක අඳින්න ඕනේ කියන එක ඔයාලට අදහසක් දෙන්න තමයි මම නිතරම ඔයාලට කතා කරලා මේක කියලා දෙන්නේ. කොහොමද මේ මිනිස් රූප අඳින්නේ, ඒ වගේම මිනිස් රූප අඳින එකේ වැදගත්කම ඔයාලට දැනෙන්න ඕන නිසා තමයි මම කතා කරන ගමන්ම මේ වීඩියෝ එක කරන්නේ. ඉතින් ඒ වගේම තමයි ඔයාලා අනිවාර්යෙන්ම අද වීඩියෝ එක ගැන අදහස් ප්‍රකාශ කරන්න. ඉතින් සමහර විට අද වීඩියෝ එක ඔයාලට හරි නැති වෙන්න පුළුවන්. ඔයාලා මෝස්තර කරනවා නම් බැලුවේ නැති වෙන්නත් පුළුවන්. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් එක දරුවෙක් කිව්වා දිගින් දිගටම මේ ප්‍රකාශන චිත්‍ර අඳින්න, ඒ කියන්නේ මානව රූප ඉරියව් ගැන කියලා දෙන්න කියලා. එයාට විභාගෙත් ළඟයි කිව්වා. ඒ කියන්නේ හරිම උනන්දුවෙන් තමයි ඇහුවේ. ඒ නිසාම තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. මම හිතනවා ඒ දරුවා මේ වීඩියෝ එක අනිවාර්යෙන් බලයි කියලා. ඔයාට මොනවද දැනුනේ කියලා මට කියන්න. ඉතින් තව ඉස්සරහටත් අපි ප්‍රකාශන චිත්‍ර හරියට ගොඩනගා ගන්න කොහොමද ඒවා ගැන කතා කරමු. ඉතින් දිගටම ඔයාලට කලා ක්‍රියේෂන් එක්ක එකතු වෙලා ඉන්න පුළුවන්. ඒ වගේම මගේ channel එක subscribe කරලා දිගටම මගේ videos එක්ක එකතු වෙලා ඉන්නත් කියලා මම ආරාධනා කරනවා. ඉතින් ඔයාලට පේනවා ඇති මම මේ මිනිස් රූප ඉරියව් ටික රේඛා භාවිතා කරන්නේ නැතුව මස්පිඩුත් එක්කම සම්පූර්ණයෙන්ම තමයි අඳින්නේ.
ඉතින් ඔයාලට මේ විදිහට අඳින්න පුළුවන් නම් අනිවාර්යයෙන්ම මේ විදිහට මානව රූප අඳින්න. මොකද ඔයාලට විභාගයට අඳිනකොට මෙහෙම ඇඳුම් තමයි ගොඩක්ම පහසු වෙන්නේ. මේ විදිහට අඳිනකොටත් මම අර කියපු විදිහට පැන්සල ලාවට අල්ලලා තමයි අඳින්න ඕනේ. ඉතින් මම ඔයාලට පේන්න ඕන නිසා තමයි මේ වගේ තදට පැන්සල් පාරවල් අඳින්නේ. ඉතින් ඒ විදිහට ලාවට පැන්සල් රේඛා ඇඳලා තමයි මිනිස් රූප ගොඩනගාගෙන ඊට පස්සේ පැන්සලෙන් මතු කරගන්න ඕනේ අපිට අවශ්‍ය කරන දේවල්. ඒ කියන්නේ ඇඳුම් පැළඳුම්, කොණ්ඩෙ කොහමද එන්නේ, මූණ කොහමද, නහයවල් ඇස් කට පිහිටන්නේ, ඒ වගේම යමක් අල්ලගෙන ඉන්නව නම් ඒවා අඳින්න ඕනේ ඊට පස්සේ. ඉතින් මේ කියන දේවල් අපි අනවශ්‍ය දේවල්, ඒ කියන්නේ අපිට වැඩක් නැතුව අපහු මකන්න ඕනේ කියලා හිතෙන ඉරි ඒවා ලාවට ඇඳගන්න. එතකොට මකනේ පාවිච්චි කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් එහෙම ලාවට ඇඳලා ඊට පස්සේ ඔයාලට අවශ්‍ය දේවල් විතරක් හොඳට පැන්සලෙන් ඇඳගන්න. ඉතින් එතකොට ඔයාලට විභාගෙදී වුණත් පහසුවෙන්ම මිනිස් රූප ඇඳගන්න පුළුවන් වෙනවා. ඉතින් මම හිතනවා ඔයාලට යම් අදහසක් ගන්න පුළුවන් වෙන්නේ නැති මගේ වීඩියෝ එකෙන් කියලා කොහොමද මිනිස් රූපිරියව අඳින්නේ කියලා. ඉතින් මෙතෙන්දිත් මම ඇඳා යමක් අල්ලගෙන ඉන්න කෙනෙක්, ඒ වගේම හිතගෙන කතා කරනවා වගේ ඉරියව්වක්, වාඩි වෙලා ඉන්න කෙනෙක්, ඒ වගේම පහතර නැමිලා මොනවා යම් දෙයක් දෙන කෙනෙක්, මේ විදිහට ඉරියව් ගණනාවක් ඔයාලට අඳින්න පුරුදු වෙන්න පුළුවන්. ඉතින් මම මේ විදිහට පැන්සලෙන් ඇඳගත්තට පස්සේ ඔයාලට මම පෙන්නනවා කොහොමද මේ ඉරියව් වලට ඇඳුම් දාන්නේ කියලා. ඉතින් ඔයාලා තනි රූපයක් ඇඳලා ඒ විදිහටම ඇඳුමත් එයාට ඇඳලා ඉවර වෙලා තමයි ඉතුරු රූප අඳින්න පුරුදු වෙන්න ඕන. ඉතින් මම ඔයාලට මේක පැහැදිලි කරන්න ඕන නිසා තමයි මුලින්ම මේ විදිහට රූපේ ඇඳලා ඊට පස්සේ ඇඳුම් යොදන්නේ. ඉතින් දැන් මම ඇඳපු එක මිනිස් රූපයකටවත් ඔයාලා දැක්කා සැකිලි රූපයක් ඇඳගත්තේ නැහැ. නමුත් මස්පිඩුත් එක්ක අපි සරලව රූපේ කොහොමද يعني මානමිරියව පිහිටන්නේ කියන එක විතරයි අපි ඇඳගත්තේ. ඉතින් ඔයාලා සැකිලි රූපයෙන් අඳින්න පටන් අරන් සැකිලි රූප දාලා මිනිස් රූප අඳින්න පුරුදු වෙලා ඊට පස්සේ මෙන්න මේ විදිහට අඳින්න පුළුවන් වෙනකම්ම මිනිස් රූප අඳින්න පුරුදු වෙන්න. ඉතින් හැමදෙස්සෙම ප්‍රකාශන චිත්‍රයක්කම විතරක් අඳින්න බලාගෙන ඉන්න එපා. ඒ කියන්නේ ඔයාලා මාතෘකාවක් කවුරු හරි දුන්නොත් සර් කෙනෙක් හරි මිස් කෙනෙක් හරි එතකන් අඳින්න බලාගෙන ඉන්නේ නැතුව ප්‍රකාශන ගැන හිතන්නේ නැතුව මිනිස් රූපය කොහොමද අඳින්නේ කියන එක විතරක් හොඳට පුරුදු වෙන්න ඕනේ. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේ ප්‍රකාශන චිත්‍රයකට ඔයාලා ඇඳපු මිනිස් රූපය, කියන්නේ ඔයාලා පුරුදු වෙච්ච මිනිස් රූප ගලපලා ඇඳගන්න. ඉතින් ඔයාත්ම වැදගත් වෙන්නේ මිනිස් රූප ඉරියව් ඉගෙන ගන්න එක. ඉතින් ඒ මිනිස් රූප ඉරියව් ප්‍රකාශන චිත්‍රයකට ගලප ගන්න අපිට පුළුවන් වෙන්න ඕනේ ඊළඟට. ඉතින් තවත් දවසක මම ඒක ගැන ඔයාලට කියලා දෙන්නම්. මේ ඕනෑම මිනිස් ඉරියව්වක් ඕනෑම මාතෘකාවකට ගලපලා අපිට ඇඳ ගන්න පුළුවන් කියන එක එතකොට ඔයාලට ගොඩක් පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් වෙයි. ඉතින් ඒ වගේම ඔයාලා දැන් බලන්න මම කොහොමද මේ රූපවලට, ඒ කියන්නේ අපි ඇඳගත්ත රූප ගැහණු රූපද පිරිමි රූපද කියලා පේන්නේ නැහැනේ. කියන්නේ සාමාන්‍යයෙන් ශරීරයේ හැඩය විතරයි අපි ඇඳගෙන තියෙන්නේ. ඉතින් ඊට පස්සේ ඇඳුම් වලින් තමයි අපි මේ රූපේ ගැහණු කෙනෙක්ද පිරිමි කෙනෙක්ද එහෙම කියලා ඒ අවශ්‍යතාවත් අනිත් අංගපසක ඇඳලා එහෙම තමයි අපි මිනිස් රූපය ගෑනු රූපයක්ද පිරිමි කෙනෙක්ද කියන එක මතු කරලා ගන්න. ඉතින් ඒකත් ඔයාලා බලාගෙන ඉන්න කොහොමද මේ කියන විදිහට මිනිස් රූපෙට ඇඳුම් යොදන්නේ කියලා. ඉතින් මේ ඇඳුම් යොදාගත්තට පස්සේ ඔයාලට පුළුවන් කාන්තාවන්ට නම් ලස්සන මල් මෝස්තර, ඒ වගේම පිරිමියගේ සරම් වලට එක එක ඩිසයින්, කලිසම් වලට, ෂර්ට් වලට, ඒ වගේ දේවල් ගොඩක් ඔයාලට පාටවලින්ම මතු කරලා හදා ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලට ඔයාලගේ මේ මිනිස් රූප ඇඳගත්ත ගමන්ම එක එක මෝස්තරත් අලංකාර විදිහට යොදා ගන්න පුළුවන්. ඒ වගේම මේ මිනිස් රූප එකම සයිස් එකකින්, ඒ කියන්නේ එකම ප්‍රමාණයෙන් අඳින්න ඕනේ නැහැ. ඔයාලා මහත ශරීර තියෙනවා, කෙට්ටු ශරීර තියෙනවා, පොඩි අය, ලොකු අය, ඒ වගේ විවිධ වර්ගවලින් ඔයාලට මේ මිනිස් රූපය අඳින්න පුරුදු වෙන්න පුළුවන්. ඒ කියන්නේ උත්සාහ කරලා බලන්න එකම ඉරියව්වෙන් නැතුව වයසක අය, තරුණ අය, පුංචි ළමයි ඒ විදිහට අඳින්න පුරුදු වෙන්න. එතකොට තමයි ඔයාලට විවිධත්වයකින් යුතුව ඔයාලගේ ප්‍රකාශන චිත්‍රයකට මිනිස් රූප යොදා ගන්න පුළුවන් වෙන්නේ.
ඉතින් මම හිතනවා අද මොනවහරි ඔයාලා මගේ වීඩියෝ එකෙන් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් තවත් දවසක අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් ඔයාලට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා. ඉතින් මතක ඇතුව මිනිස් රූප අඳින්න පුරුදු වෙන්න.